Welcome to Light for Lanka. Thank you for tuning in. We are your hosts, June and Numan Pali and Dr. Shalini Palil. Song. Ai Bowan, අද දවසේ අපි නැවත මේ සජීවව විකාශනය ගෙන එන්නේ Cross TV Network වෙතින්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැමෝටම සුබ පැතුම්. අපි අද කීතිකාවක් කියන්න යනවා දෙවියන් වහන්සේගේ කරුණා දයා ගැන. ඔබලා දන්නවනම් අපිත් එක ඒ සින්දුව කියන්න යාඥාවක් හැටියට දෙවියන් වහන්සේට ස්තුති කරමු. The meaning of the words that they sang this evening. Amen. This evening we are very privileged because we have a very special guest with us who's going to share her testimony. She is Sister Neela Silva from Sri Lanka. Originally she was a Buddhist, but the grace and the mercy of God that she found the Lord Jesus Christ, and today she serves the Lord, and God has given her this opportunity to share her living testimony with all of us. අද අපි සමග ඉන්නවා නීලා සිල්වා කියලා අපේ සහෝදරියෙක්. නීලා සිල්වා අපිත් එක්ක සේවය කරන සහෝදරියෙක්. නීලා බුද්ධාගම පවලක හැදිච්ච දරුවෙක්. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව දයා නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැසලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයාව එයාට ගැලවීම ලබන්න පුළුවන් වුණා. එයාද අපිට කියා දෙනවා දෙවියන් වහන්සේ හාස්කමොයි ගැලවීම ලැබිච්ච විදියට අපිත් එක්ක බෙදා ගන්න කැමති. Let us pray.
Father, we thank you and we praise you that you are still in the business of saving souls. Thank you for what you have done in Sister Neela's life. You have opened our eyes to see you and to recognize that you are God and that there is no other God other than you. You have forgiven her of her sins and you enabled her to experience you in many, many different ways. Now as she gives this testimony and testifies of you, help her and anoint her, Lord, we pray. And I pray that you will bless the listeners and open their eyes and understanding that they also may be convinced of the truth and the fact that we are all sinners and that Christ Jesus is the only Savior. In Jesus' name we pray. Amen. Amen. Sister Silva, now it's your turn to share your testimony with us. Thank you. I go on, Oba Samata, Lanka, Light for Lanka, Vedasatahanata, Matat. මේ ආරාධනාව ලබා දුන් පාස්ටර් ශාලිනි පාලි සහ ජෝර්ජ් පාලි මැතිතුමාට අපේ පල්ලියේ නායක ජූන් සහ නුමාන් මැතිතුමන්ට මම ස්තුතිවන්ත වෙනවා. අද පුදුමාකාර විදිහට දෙවියන් වහන්සේ මට අවස්ථාවක් ලබා දීලා තියෙනවා මගේ කතාවත් ඔබ සමග බෙදා ගන්න. ඉතින් ඔබ හිතයි මොකද්ද මේ කුතුහලය ආගම් මාරු කරන්නේ මොකද්ද මේ අලුත් මෝස්තරයක්ද ඇඳුම් මාරු කිරීමක් වශයෙන්ද ඇමරිකාවට ඇවිල්ලා මිනිස්සු මේවද කරන්නේ කියලා. නමුත් මම ඇමරිකාවට එන්න ඉස්සෙල්ලා තමයි දෙවියන් වහන්සේ මාගේ පසුපස ආවේ. ඉතින් මගේ කතාව මං පොඩ්ඩක් ඔබලාට කියන්නම් මේ අවස්ථාව ඇති වෙලාව හැටියට. මම මගේ පවුලේ 8 දෙනෙක්. මම තමයි බාලයා. මට සහෝදරයෝ අක්කලා 5 දෙනෙකුයි අයියලා දෙනෙකුයි ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ අතරේ තමයි ඒගොල්ලන් කරන කියන දේ බලාගෙන මම හැදුනේ. මගේ අම්මයි තාත්තයි ඇත්ත වශයෙන්ම මගේ අම්මගේ නම මේරි. මගේ අම්මා හැදුනේ කතෝලික පවුලක. ඉතින් අම්මා බුද්ධාගමේ කෙනෙක් බැඳ නිසා අපි ළමයි සියලුම දෙනාව බුද්ධාගමට හැරියා. ඉතින් අපි ඒ වුණත් මම දකිනවා මගේ අම්මා තාත්තා මල් තියලා පූජා කරනවා. ඒවා දැකලා මම අවුරුදු 10 11 12 කාලෙදිත් මමත් ගිහිල්ලා ඒවා කරා. මගේ අක්කලා මට හිනත් වෙනවා මේ පොඩි ළමෙක් මොනවද මේ හැටි යාඥා කරන්නේ කියලා. ඒකෙන් මට ඇති වුණා දෙවියන් කෙරෙහි බයක් සහ දෙවියන්ට ඇල්මකුයි බලයක් තියෙන බව තේරුණා. ඉතින් නමුත් එහෙම ඉන්නකොට මම බැඳලා ගියාට පසුව මට පුතෙක් ලැබිලා අපි ජීවිතේ පටන්ගෙන යනකොට මගේ මහත්තයාට කොන්දේ අමාරුවක් හැදුනා. එයාට තිබුණා එයා කන්ඩිෂනින් බිස්නස් එක. ඉතින් එක දවසක් නැගිටිනකොට මේ කොන්දේ මිලිමීටර් 5ක මේ කොන්දේ කොඳු වැටේ පොඩ්ඩක් පැනලා ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් ගොඩාක් ඒ ගැන දුක් වින්දා ගොඩාක් දොස්තරලා ළඟට ගියා. නමුත් ඒක හොඳ වුණේ නැහැ. ඒ අතරතුර අපි තව දුවෙකුත් හම්බ වුණා. ඒ ඊට පස්සෙ අපි ඩුබායි කියන නගරයට ගියා. අපි හැමෝම කැමතිනේ ජීවිතේ ගොඩනගා ගන්න. ඉතින් ඒ කාලේ තමයි අපි ඩුබායි කියන නගරේ හොයාගෙන ගියේ වඩා දේවල් සලසා ගන්න ජීවිතේ. එහෙම ඉන්නකොට ඉතින් මගේ මහත්තයාට හරි අමාරුයි ඇවිදින්නත්. එයා කකුල උඩ තියාගෙන තමයි ඉන්න ඕනේ කොයි වෙලාවෙත් කොන්ද තියෙන අමාරු නිසා. ඉතින් මේ වගේ ඉන්නකොට මමත් වැඩ කරේ ලොකු කාන්තෝරුවක මේ බෙහෙත් හදන ද්‍රව්‍ය හදන ෆාමසුටික කම්පනි එක. ඉතින් එතන හොඳ වෙලාවට මට ලංකාවේ යාළුවෙක් හිටියා. එයයි මායි ගොඩාක් යාළු වුණා. මේ අපේ අත්දැකීම් ගැන කතා වුණා. ඉතින් මම එයාට කිව්වා මගේ මහත්තයාගේ තියෙන අත්දැකීම මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට එයාගේ අත්දැකීම මාත් එක්ක එයා බෙදාගත්තා. ඉතින් මං අද ඔයබලාට කියන්න කැමති ඒ අත්දැකීම බෙදා ගැනීමේ තියෙන හාස්කම. මම අද ඔබ ළඟ මේ කතා කරන්නේ ඒ වෙන කෙනෙක්ගේ හාස්කම අත්දැකීම මම පිළි අරගෙන මට ජීවිතේ වෙනස් වෙච්ච නිසා. ඉතින් මමත් ප්‍රාර්ථනා කරනවා ඔබගේ
ඔබටත් ඒ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් මගේ යාළුවගේ අත්දැකීම තමයි ඇයගේ මහත්තයාට පිළිකාවක් හැදිලා තිබුණා. ඔහු එතකොට අවුරුදු 28ක් 29ක් වගේ වයසක කෙනෙක්. ඉතින් ඒ කාලේ ඒගොල්ලන්ට පොඩි දරුවෝ දෙන්නේ හිටියා, පුතාලා දෙන්නේ. ඉතින් එයා මාත් එක්ක මගේ යාළුවා කිය කී හිටියා. එයාත් දුක් වෙන හැටි ඒ ගැන. ඉතින් ඒ අර කෙමෝතෙරපි කියන බෙහෙත් කරලා එයාගේ ලස්සන කොණ්ඩෙත් ඔක්කොම වැටිලා එයා ඉන්නකොට එයා එක දවසක් ගිහිලා තිබුණා මොකද්ද යාඥා කරන තැනකට. ගියාම එක්කෙනෙක් කියලා තියෙනවා එයාට මේ අහවල් කෙනෙකුට මෙතන පිළිකාවක් තියෙනවා, එයා සුව වෙනවයි කියලා මට දැනෙනවා කියලා එලිදරවක් කියලා තියෙනවා. ඉතින් ඒක අහලා එයා කාටවත් කියන්නේ නැතුව එයා ඒක ගෙදර ගිහිල්ලා තමාගේ බිරිඳත් එක කතා කරගෙන ඒක විශ්වාස කරන්න පටන් ගත්තා. ඒ ගැන ඒගොල්ලෝ යාඥා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉස්පිරිතාලෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා. ඉතින් දොස්තරලා කියලා ඔයාට එහෙම කරන්න බෑ, ඔයාගේ බෙහෙත් වට්ටෝරුව ඉවර නැහැ තාම, ඔයා මොකද්ද මේ කරන්න හදන පිස්සු වැඩේ. එයා කිව්වා නෑ, මම විශ්වාස කරනවා මේ දෙවියන් වහන්සේ මට කියපු වචනය තුලින් මට සනීපයක් ලැබෙන බව. ඒ වගේම එයා අද වෙනතුරුත් අවුරුදු 30කට ප්‍රමාණයක් කාලයක් දෙවියන්ගේ පීඨයෙන් හොඳින් ඉන්නවා. එයා ඒ විදිහටම හාස්කමින් සුව වුණා. ඉතින් යාගේ කන්තෝරු යායත් එයාව රට රටවලට යවලා ටෙස්ට් කරලා ඒගොල්ලන්ට පුදුම වුණා මේක ඇත්තද කියලා. ඒක ඇත්ත කියලා හැමෝම පිළිගත්තා. ඉතින් ඒ ගැන කියනකොට ඉතින් මටත් ලොකු පැහැදීමක් ඇති වුණා. අනේ මටත් බලාපොරොත්තුවක් තියෙනවද මගේ මහත්තයත් හනිප වුණොත් ඒ වගේ කියලා. ඉතින් එයා මගේ යාළුවා මට මං වෙනුවෙන් ගොඩාක් යාඥා කරමින් හිටියා. ඉතින් එහෙම තියෙනකොට ඒකට තමයි කියන්නේ අර බීජයක් හිටෙව්වා වගේ එයා මගේ හිතේ බීජයක් හිටෙව්වා. ඒ අතරදී මගේ අක්කා ඇමරිකාවෙන් ආවා. ඇවිල්ලා එයා තත් මට වගේම වෙනත් අත්දැකීමක් ලැබිලා දෙවියන් වහන්සේ ගැන. මම දන්නේ ඒ ගැන, එයා දන්නේ මම ගැන. නමුත් එයත් මාත් එක්ක ඒක බෙදාගත්තා එයාගේ කතාව. ඉතින් දැන් ඒක කියන්න මට වෙලා නැහැ. නමුත් ඒක නිකන් අර බීජයට වතුර දාලා පැලයක් පැලුණා වගේ මගේ හදවතේ පැලුණා. ඉතින් එහෙම ඉන්නකොට තව එකක් තමයි අපි හරි ආසයි චිත්‍රපට බලන්න. ඉතින් චිත්‍රපටි වෙන ඉස්සර නැහැනේ, කම්පියුටර් නැහැ, ෆේස්බුක් නැහැ, මේ ටැබ්ලට්ස් නැහැ. ඉතින් මිනිස්සු මේ ටෙක්ස්ට් කරන්න විදිහකුත් නැහැ. ඉතින් චිත්‍රපටි තමයි තියෙන ලොකුම දේ නේ, රසයක් විඳින්න ඕන වුණාම. ඉතින් මගේ යාළුවා මට මේ චිත්‍රපටයක් ගැන කිව්වා, Thief in the Night කියන එක. රෑට එන සොරා ගැන, ජීවිතාන්තය ගැන කතාවක්. ඉතින් මට ඒකටත් ගොඩක් පැහැදුනා. ඉතින් මම ඒක ගිහිල්ලා ළමා මගේ පුතා එතකොට 12ක් 13ක් විතර ඇති පුතාටයි මගේ මහත්තයාටත් එක්ක මේක බෙදාගත්ත මේ කතාව. ඉතින් අපිට තවත් පුදුමයි මෙහෙම දේවල් ඇත්තටම බයිබල් එකේ කියලා තියෙනවා කියලා එයා මට පෙන්වලා දුන්නා. ඉතින් ඔහොම ඉන්නකොට එයා කිව්වා එක දවසක් එන්න මාත් එක්ක අපි යාඥා කරන තැනට යම් සභාවකට එන්න කියලා. ඉතින් අපි එකඟ වෙලා ගිහිල්ලා එදා මට ගොඩාක් හිත පැහැදුනා අපි සියලුම අපේ පවුලට. ඉතින් එහෙම ඉන්නකොට මගේ මහත්තයාට හීනයක් දැක්කා. කවුද සුදු ඇඳ වස්ත්‍රයක් ඇඳගෙන ජේසු වගේ කෙනෙක් ඇවිල්ලා ළඟ වාඩි වෙලා එයාගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඉතින් එහෙමත් ඉන්නකොට මම ඉතින් හිතුවා මේක කරන්න ලොකු වැරද්දක් කියලා. බුද්ධ රූප තිබුණා, ශ්‍රීවලි රූප තිබුණා. මම එක දවසක් චැලෙන්ජ් එකක් කරලා කිව්වා, දෙවියන් වහන්ස ඔබ වහන්සේගේ ඇත්තක් තියෙනවා නම් මට මොනවා හරි වෙන්න ඕන, මම මේ රූප වලට වඳින එක අද ඉඳන් නවත්වනවා.
කියලා මම ඒ රූප අරන් කුණු බාදිර දැම්මේ නැතුව ඒ රූප අරන් මම බෑග් එකකට දාලා පැත්තක තිබ්බා. මට නමුත් මුකුත් කිසිම වෙනසක් වුණේ නැහැ. එදා වෙනදා වගේම ජීවිතේ කෙරිගෙන ගියා. ඒකෙදිත් මම හිතුවා මොකද්ද මේකේ තේරුම කියලා. එහෙමත් යනකොට තමයි මම හිතන්න පටන් ගත්තේ බුද්ධාගම ගැන. එතකොට බුදුහාඳුරෝ සුද්ධෝදන රජතුමා මහා මායා දේවීට හම්බ වෙච්ච පුතෙක්. ඉතින් බුදුහාඳුර ඉපදුනාම අඩි 7ක් තියලා කිව්වා නෙළුම් මල් 7ක. එයා අඩි 7ක් තිබ්බම කිව්වා මම ලොවට අග්‍ර වෙමි කියලා. ඉතින් මම හිතුවා එතකොට කොහෙද යාගේ අම්මයි තාත්තයි ඉන්දියාවයි. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඔක්කොමලා කොහෙද හිටියේ? මේ ඉන්දියාවට හිටපු මිනිසුන්ට මොකද එතකොට වෙලා තිබුණේ කියලා. එහෙම එතකොට මට තව තවත් කුතුහලයක් ඇති වුණා. අපි කරන්නේ මේ වැරද්දා ඇයි මේ භාගයක් දුරින් අපි ආගමක් වැළඳගෙන තියෙන්නේ කියලා. සමහර වෙලාවට දැන් අපි අම්මලා තාත්තලා වශයෙන් ළමයින්ට ඇස් පාදලා දෙනවා තමයි. නමුත් ලොකු වුණාම ඒගොල්ලන්ගේ ඇස් අපිට වඩා පෑදෙනවානේ. දැන් අපිට කරන්න බැරි කම්පියුටර් වැඩද, ටෙක්ස් මෙසේජ්ද, මොන කරන්න බැරි දේවල් ඉංජිනේරු වැඩද ඒගොල්ලෝ දන්නවනේ අපිට වඩා. අන්න ඒ වගේ දෙයක් තමයි. ඉතින් මගේ අම්මා මේරි බුද්ධාගමට ගිහිල්ලා ඊට පස්සේ අපේ තාත්තා මැරුණට පස්සේ ඇය ආගම නැවතත් වැළඳගත්තා. ඉතින් ඒ වගේ මටත් තේරුණා මගේ අම්මා තාත්තා මට ඉගෙනීමක් ලබා දීලා හොඳ පදනමක් ඇති කළා, ඇස් පාදල දුන්නා, මට ඥානය ලබා දුන්නා. ඒ ඥාණයෙන් ප්‍රයෝජනය අරන් මට තේරුණා ඉතිහාස පොත්වල කියලා තියෙන්නේ මොකද්ද කියලා. හොඳයි, ඉතිහාස පොත් ගත්තොත් අපිට කියන්න පුළුවන් ඉතිහාස පොත්වල තියෙන්නේ බුදුහා. අපි දන්නේ ඔයත් මමත් කවුරුවත් ඒ දවස්වල ඉඳලා නැහැ. මේ පොත් තමයි අපි දන්නේ කියලා සටහන් වෙලා තියෙන දේවල්, right? ඉතින් මේ පොතේ කියලා තියෙනවා බුදුහාමුදුරුවන්ගේ කතාව. බුදුහාමුදුරුවෝ මැරිච්ච හැටි, බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ වලලාපු හැටි, බුදුහාමුදුරුවන්ගේ අටකටු මේ ලෝකේ තියෙන හැටි කියලා තියෙනවා. එතකොට ඒ වගේම ජේසුතුමා ගැන කියලා තියෙනවා. ජේසුතුමා මැරුණට පණ පිටින් ස්වර්ගයට ගියා කියලා. එයාගේ මුළු ඇඟ පිටින්ම, එයාගේ අටකටු කොහෙවත් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ කිසිම තැනක අපිට ගිහිල්ලා මේක තමයි වැළලපු තැන, මෙන්න මෙයාගේ මේ ඇටකටු කියලා DNA ටෙස්ට් කරන්න බෑ අද දවසට, right? එතකොට දැන් ඉස්සර DNA ටෙස්ට් කරා දැන් තිබුණා නම් පුළුවන් ඇති ඒක කරන්න. ඉතින් එතකොට මට හිතුණා, මම හිටියේ මුස්ලිම් රටකනේ, මුස්ලිම් රටේ මිනිස්සු මැකාවට යනවා ප්‍රොෆට් මොහමඩ් කියන මැතිතුමාගේ මේ ආදාහනේ තැනට. ඉතින් නමුත් ජේසුතුමාට එහෙම දෙයක් නැහැ. ඉතින් මට හිතුණා ඒ ඉතිහාස පොතේ කියලා තියෙනවා නම් අහවල් විදිහට ඇයි අපි ඒක විශ්වාස කරන්නේ? අපිට කිසිම බලාපොරොත්තුවක් නැති දෙවි කෙනෙක්ට නේද අපි වඳින්නේ කියන දේ මට තේරුම් ගියා. ඉතින් එදා පටන් මට ගොඩක් පැහැදිලා, මම බයිබල් එක කියවන්න පටන් ගත්තා. බයිබල් එකේ ගොඩාක් මට පැහැදිලි වුණා, මට හාස්කම් ගොඩාක් ලැබුණා. ඊට පස්සේ මම අපි ඔක්කොමල්ලා ඇමරිකාවට ආවා. ආව කාලෙත් මගේ මහත්තයාගේ ඇස් දෙක මේ වෙල්ඩින් කරන්න ගිහිල්ලා පිච්චුණා. පිච්චිච්ච වෙලාවේ අපිට ඉන්ෂුරන්ස් තිබුණ නැහැ. ඉතින් ඉස්පිරිතාලේ යන්න විදිහක් නැතුව මම ඒ මගේ අක්කා ආගමේ අක්කට කිව්වා රෑ දෙකට විතර මොකද කරන්නේ, හොඳටම අමාරුයි, යා කැහැගා ලඬනවා. ඉතින් එයා ඇවිල්ලා අපේ ගෙදර යාඥා කරා. යාඥා කරාම අර රිදෙන අඬන මිනිසයා බබෙක් වගේ බිම නිදාගත්තා. පහුවෙන්දා මම වෙන දොස්තර කෙනෙක් ගාට ගිහිල්ලා ඒ කෙනුත් හාස්කමක් ඇති වුණා. ඒ වගේ ගොඩාක් දේවල් මට ඇති වෙලා තියෙනවා ඔබලාත් එක කියන්න. ඉතින් මම අහන්නේ, මම ඔබ ළඟ මේ අද කතා කරන්නේ පව් කරපු කෙනෙක් හැටියට. මොකද මම පවෙන් මාව ගලව ගත්තේ ජේසුතුමා. හේතුව ඔබ උන්වහන්සේට පුළුවන් නිසා. මොකද උන්වහන්සේ මැරිලා නැහැ, ජීවමාන නිසා.
මොකද දැන් මම වැරදක් කළා සතෙක් මැරුවොත් මේ මේ ලෝකේ මේ මේ ආත්මේ අර ධම්මපදේ මගේ අක්කා පාඩම් කරනකොට පොඩි කාලේ මමත් කියෝනවා ගිරවෙක් වගේ අර රියපසපස අද ගොනකගේ රියපසපස ඇදගෙන යන කරත්ත රෝදෙමින් අපි කරපු පව් අපි පසුපස එනවා ඉතින් මං හිතුවා මං කොච්චර පව් කළා තියනවාද එන ආත්මේ එතකොට මං ගොනේ කරකෙක් වෙලා ඉපදෙයිද දන්නේ නැහැ එතකොට ඒ ජීවිතේ ගත කරන පව් තව ජීවිතයක ගත මේ ආපහු නැවතත් ගෙවන්න ඕන. ඉතින් මේකේ කිසිම සහනයක් නැති බව මට තේරුණා. ඉතින් ඒක නිසා මං ඔබලාටත් කියන්න කැමතියි තමන්ගේ දෙවියෝ ලබා දීපු ඥාණය ගැන පාවිච්චි කරලා හිතලා බලන්න ඔබ ඉන්න තත්ත්වය ගැන. ඔබට හිතෙනවා නම් මේ ආගමේ මම කියන දේ යම් කිසි ඇත්තක් තියෙනවයි කියලා ඔබලාටත් පුළුවන් ලංකාවේ ඉන්නවා පාස්ටර්ල ගොඩාරියක් ඒගොල්ලන් පල්ලියක් හොයාගෙන යන්න බයිබල් එක අදහන පල්ලියක් හොයාගෙන යන්න පුළුවන් ඒ වගේම මං ඉතින් අද දවසේ මගේ මහත්තයාට ලොකු කම්පැනියක් තියෙනවා මේ එයා කන්ඩිෂනින් කරන අද එයාට දෙවියන්ගේ පිහිටෙන් කිසිම කොන්දේ අමාරුවක් නැතුව වැඩ කරගෙන යනවා. දැන් අවුරුදු 30කට පමණ කාලයක් එයාටත් සුව වෙලා. ඉතින් මම කියන්න කැමති අපිට වැඩ කරන්න අවශ්‍ය නැහැ අපේ ගැළවීම ලබා ගන්න. අපි වෙනස තියෙන එකයි බුද්ධාගමේ කියනවා වැඩ කරන්න ඕනේ. පින් දෙන්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ, කාට හරි දාන දෙන්න ඕනේ. ජේසුස් වහන්සේ කුරුසේ යන ගහලා මැරෙනකොට කිව්වා මගේ ජීවිතය ඔබ වෙනුවෙන් පුද කරනවා කියලා. එතකොට ඒ කියන්නේ ඔයයි මායි කිසි කෙනෙක් කිසි වැඩක් කරන්න ඕනේ නැහැ. අපිට ජේසුතුමාව අපේ හදවතට ඇතුල් කිරීමට විතරයි අවශ්‍ය. කොච්චර ලේසිද? අපිට වැඩ කරලා ලක්ෂ ගණන් කෝටි ගණන් ණය මේ දීලා මිනිසුන්ට ලබා ගන්න බෑ ඒ ගැළවීම. හෙට යන්නේ මම දැන් මැරුණොත් මම හෙට යන තැන මම දන්නවා. මම බය වෙන්න උවමනාවක් නැහැ. ඒ ඒ ඒ හාස්කම මගේ හදවතට ඇති කරේ ජේසුස් වහන්සේ. ඉතින් මං අද ගොඩාක් සැනසෙනවා මගේ පවුලම ජේසුස් වහන්සේ නැවත මේ ඔහුගේ ආදරයට අපි ඇති කරගෙන තියෙනවා ඇතුල් කරගෙන. ඉතින් මගේ පවුලේ අනිත් අය දන්නේ නැති මේ ආදරය ජේසුගේ ආදරය දන්නේ නැති අයටත් මේ ආරාධනාව තමයි ගේන්නේ. මොකද කවදා හරි අපිත් ජීවමානයි. අපේ මේ ලස්සනට ඇඳගෙන මොනවා කරගෙන හිටියත් අපේ නැති වෙලා යනවා මේ සියලුම දෙනා. නමුත් අපි සදාකාල අපේ ආත්මය ජේසුතුමා ළඟ ඉන්නවා. අපි කවුරුවත් කිසිම මේ අපිට පින් දෙන්න අවශ්‍ය නැහැ. වැඩ කරන්නත් අවශ්‍ය නැහැ. ඉතින් ඔබට යම් කිසි පැහැදීමක් තියෙනවා නම් මං කියපු දේ මං කැමතියි ඔබට මේ ආරාධනාව දෙන්න මාත් එක්ක මේ මේ යාඥාව කියන්න කියලා. ඔබ ඇස් වහගන්න මේ මොහොතේදී දෙවියන් වහන්සේ ඔබට අතගසනු මැනව කියලා මං ඉල්ලා සිටිනවා. ශුද්ධ ආත්මයාණනි ඔබට ඔබගේ හාස්කම මේ ටෙලිවිෂන් මේ වැඩසටහනෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. කරුණාකරලා ඔබට සිතිවිල්ලක් තිබෙනවා නම් මේම යාඥාව කියන්න. සියලු ලොවට අධිපති වූ දෙවි පියාණනි ඔබ වහන්සේ මා ගැන අනුකම්පා කළ මැනව ඔබ ගැන මෙතෙක් කල් මම නොදැන සිටියෙමි. ජේසුස් වහන්සේ මගේ පව්වලට ඔහුගේ ජීවිතය පුද කළ බවත් ඔහු ජීවමාන බවත් මම දැන් පිළිගනිමි. අද සිට මම ඔබව මගේ දෙවියන් වහන්සේ වශයෙන් පිළිගනිමි. මගේ හදවතට ඇතුල් වී මාව පිරිසිදු කර මාගේ පව්වලින් මාව මුදවා මට අලුත් ජීවිතයක් ලබා දෙන්න. ශුද්ධාත්මයාණනි මට පිහිට වෙන්න. මේ සැමදේ ඉල්ලා සිටින්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ස්තුතියි.
Jesus said, I am the way, the truth, and the life. Oh, Jesus, Jesutuma kiwa, oh, vitarai, margaya, life. Oh, jivite margaya, oh, vitarai kiela. Nobody, no religious leader has said, I am the way. Kisima kenek, eta kalin apu agamika guruware kiela nahe. ඔවුන්ට බලය තියනවා කියලා ජේසුතුමාට වඩා. He is the way from earth to heaven. ජේසුතුමා විතරයි මේ ලෝකේ ඉඳන් ස්වර්ගයට තියෙන මාර්ගය. He came from heaven to the earth. ඔහු ආවේ අපිව ගලවා ගන්න ස්වර්ගයේ ඉඳන් මේ ලෝකෙට. To show us the way. අපිට මඟ පෙන්වා දෙන්න. When we believe in him, අපි ඔහුව විශ්වාස කරොත්, when we trust in him, අපි ඔහුව ඇදහුවොත්, he will lead us. ඔහු අපිව අපිට මඟ පෙන්වා දෙයි. He will guide us. අපිව ගම ඒ ගමනේ ගෙනියාවි. Into heaven. ස්වර්ගයට යන මාර්ගය අපිට ලබා දෙයි. He is the only one who said I am the truth. ඔහු විතරයි කිව්වේ මම විතරයි සත්‍ය කියලා. Because there is no untruth in him. මොකද ඔහුගේ නැහැ කිසිම පවක් ඔහුගේ සත්‍යකින් තොර ජීවිතයක් ඔහු ළඟ නැහැ. He said I am the life. ඔහු කිව්වා මම තමයි ජීවිතය. Indeed he is the only one that can give us life. ඔහු විතරයි අපිට ජීවය ලබා දෙන්න හැකියාවක් තියෙන්නේ. He is the author of physical life. He gives us physical life. ඔහු අපිට අපේ මේ තියෙන ශරීරය ලබා දුන්නෙත් ඔහු අපිව මැව්වෙත් දෙවියන් වහන්සේ. And he gives us spiritual life. අපිට ආත්මික ජීවිතයකුත් ලබා දෙන්නෙත් ඔහුයි. Believe in this Jesus. මේ ජේසුතුමා ගැන විශ්වාස කරන්න. And receive this eternal life. And මේ නොමරන ජීවිතය ජේසුතුමා අතරින් වැළඳ ගන්න. Amen. Amen. Thank you for watching us today. The Lord bless you all and the Lord help you to make the right decision.